දේශකයාණු පූජ්‍ය අලවතුරේ විද්දවංශ ස්වාමින් වහන්සේ. නමෝ නමෝ බුද්ධ දිවාකරාය, නමෝ නමෝ ගෝතම චන්දිමාය, නමෝ නමෝ නන්ත ගුණන්නවාය, නමෝ නමෝ සාක්‍ය නන්දනාය, නමස්කාර දේවා බුදුරුවනට, බුද්ධං සරණං ගච්ඡාමි, නමස්කාර දේවා ධම්රුවනට, ධම්මං සරණං ගච්ඡාමි, නමස්කාර දේවා සංඝරුවනට, සංඝං සරණං ගච්ඡාමි, නමස්කාර දේවා තුනුරුවනට, තිසරණ සරණං ගච්ඡාමි, සිහිපත් කරන හැම තැනකම නිරන්තරේ, හැම සිතිවිල්ලකම බැති බාර හැඟුම් පිරේ, දොරගුළු හරින සිතු පමණින් නිවන් පුරේ, හදවත පුදමි පළමුව තුනුරුවන් කෙරේ. සබ්බේ තසංති ගණ්ඩස්ස, සබ්බේ භායංති මච්චුනෝ, අත්තානං උපමං කත්වා, නහනෙය නඝාතයේ, කවුරුත් වායයි දඬුවම් කරන වාට ලෝවේ, නිවනින් මේ පිට මරණයේ දුක නතර නොවේ, තුොත් තමන් මේ පිළිබඳ නිතර දෙවේ, මිනිසා ඇලෙන්නෑ මේ තරමටම පාවේ. තවේදී වාසනාවන්ත පින්වතුනි, මුළු ලොවටම සෙතක් සාන්තියක් උදා කළ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ වගේම අනිකුත් සෑම සත්වයකුම ජීවත් වීමට ආසාවව දේශනා කරලා තියෙනවා. අපි හැම දෙනෙක්ම දඬුවමට බයයි, ඒ වගේම ජීවත් වීමේ ආසාව ඇති අපි මරණයට බයයි. තමන් වගේමයි අනික් අයත් ඒ බයෙන් ජීවත් වන්නේ. එහෙමනම් තමන්ම උපමාවටගෙන කිසිම කෙනෙකුට හිංසාවක් කරන්නවත්, කිසිම කෙනෙක් මරන්නවත් මරවන්නවත් එපා කියලායි අපේ බුදුහාමුදුරුව කියලා තියෙන්නේ. එනමුත් බුදු බණ අමතක වෙනවා, දැනගත් දාසිට පව් පුරවනවා, තමන් මරණවා යලි මරවනවා, මිනිසා දුගතියටම බාර වෙනවා, කිසිම සතෙක් හොඳ නැහැනේ මරන්න,
සතුනුත් ආසයි ජීවත් වන්න. ඒ පිළිබඳ තොරතුරු වාගා ගන්න ගව ඝාතන ආදීනව මෙන්න. අම්මා වැනි එළ දෙන මාරමින්නේ කොහොමද මිනිසා මස් ටික කන්නේ? වටිනාකම ගැන නැතිවද දන්නේ? අතීතයේ සිට නොවැසල් කන්නේ. නිර්මල බුදුදහම සුරැකුණු මේ සිංහල රටේ කී දෙනෙක් ගව ඝාතනයේ හවුල්කාරයෝද? මෙය අහන ඔබවත් එබඳු කෙනෙක් නොවේවා යන්න අපගේ එකම ප්‍රාර්ථනාවයි. මිනිසගේ ලොව ගොඩ නගන්න ඔහුගෙන් පිට නොමයා, මිනිසට බත සරි කරන්න කුඹුරු හැවේ ගවයා, බැත ගන්නට කමත වටේ රවුම් ගියේ ගවයා, කමතේ බැත කරත්තයෙන් අරන් ගියෙත් ගවයා, කුඹුරෙන් රැකුණ අපි ජීවත් කරවන්න ගොම ටික පාවා දුන්නා පොහොරට ගන්න. සමකුර ගෙවෙන තෙක් එහෙ මෙහෙ ඇවිදින්න, සිදුවිය නුහුලනා දුක් ගිනි උහුලන්න. හන්දේ අල්ල මේ ගොනු කුර ගෙවෙන තුරා දුන්දේ කමින් අප කාටත් මේය කරා. වයසට ගිය දාට ගවයා ලොවට හොරා, ඔබ දන්නවද තැන සෙන තැන සුවය දරා, අනාගතේ සාවිමත් කරලන්න සිනා කැකුළු රන්මල් දැක ගන්න. තනාගත්ත තම පැටියට දෙන්න, කීටික සිදුවිය මිනිසාට දෙන්න. උදෑසනම ගොස් කිරිටික ගන්නේ මිනිසාටයි ඒ සක්තිය දුන්නේ. කිරිබීලා වැඩෙනා මිනිසුන්නේ අවසානෙදී කොහොමද සලකන්නේ? වීගොවිතැනින් ජීවත්වෙන අපේ කුඹුරු හාන්නේ ගවයා එපමණක්ද නැහැ, ගොවිතැනට සහාය වගේම අපේ ජීවිතයට ශක්තිය දුන්නේත් ගවයාම නේද? ඒ විතරක්ද? ඉදිරිය තත්තාම මෙහෙය කරන්න, පැටවුන් බිහි කර කළ ගුණ දන්න, හැමදාටම මිනිසා රැකගන්න, වැඩ කළ ගවයා හැකිද මරන්න? අතීතයේ ආය
කල ගුණ දන්න සිතුවේ නැහැ ඌගේ මස් ටික කන්න ධනයක් සැපතක් ලෙස සිතමින් සැලකූ ආකාරය අගන්න ගෝවිතැන් බත මට ගවයා සාරු කර දෙනවා මවක් වගේ ආදරයෙන් කිරිටික දෙනවා දුටුව තැනදි කිසිදා පහරක් නොම දෙනවා මවකට වාගේ එල දෙනකට සලකනවා ඉන්දියාව වැනි රටවල මේ අහගන්න ගවයට සැලකිලි කෙරුවේ දෙවියට වැන්න අතීතයේ සිටි මිනිසා කළ ගුණ දන්න නොහැකිද වත්මනේ ඔබට සියට ගන්න ඈත අතීතේ ගවයාට විශේෂ තැනක් හිමි වුණ බව ඔබ දන්නවා. මාතෘත්වයෙන් පවා සැලකූ ගව දෙනට වර්තමානයේ උරුම වී ඇති අවාසනාවන්ත තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා ඔබට කළ හැකි මෙහෙයක් නොමැතිද? ඔබට කරන්නට පුළුවන් උපකාරයක් උදව්වක් නොමැතිද? කෙල්ලෙස ඌව අතීතය දැන් නැති වෙනවා අතීතය ගෙවාවත් මනටද එනවා මිනිසා සමගින්ම මේ ගවයත් එනවා වර්තමානයේ තතු දැන් පවසනවා මත් පැන සුරා සූදුව රජ කරන නිති සිත් පිත් නොමැති මිනිසුන් තද ගතිය ඇති මානය අහංකාරය ඇති සතර පැති ලෝකය එකම ගිනි උඳුන කිසිගිල නැති හොරකම බොරුව වංචාවද දූසනය පවතින සමාජය ඇත්තට බීසනය රැකෙන නමුත් සිරි සම්බුදු සාසනය වැඩි වී තිබෙනවා මේ ගව ඝාතනය මත් පැන් වලින් රත් කරගත් විට සිරුර මස් අනුභව කරන්නට සමගව ආහාර සිතවද දෙන නිසා ආසාවෙන් නිතර අසරණ ගවයෙකුට මිනිසා දෙයි පහාර සමයම පුළුවන්
දාසිටන් මෙහෙවර කරමින්නේ හඳුහෙල් බඩ ගගා මිනිසාරැක දුන්නේ සිය දරු පවුලේ බර උගේ කර තයි ගන්නේ එහෙව් සතාගේ මස් කොහොමද කන්නේ කළ ගුණ නොදත් මිනිසුන් ලොව ඉඳින තුරා ගව දෙන කඳුළු වගුරනු ඇත ලොවට හොරා මිනිසුන් කියන නම අපසිත් ඇතුලේ දරා අම්මා කෙනෙක් කැකිවෙද මසට මරා නිර්මල වූ බුදු දහම අගය කරන උදේ හවස පන්සිල් ගන්න මිනිසුන් ජීවත් වෙන සමාජයක් ජීවත් කරවන්න තමන්ගේ සෑම ශක්තියක්ම කැප කරන මේ අහිංසක සතාගේ අවසානයේ කුමක්ද වේදනාව වේදනාව සිතට දැනෙනවා සංසාරේ ඈත යන්න පව් පුරවනවා වැඩ අරගෙන වැඩ අරගෙන වයසට යනවා අවසානයේදී මස් කඩයට විකුණනවා පන්සිල් රකින බුදු බණ දත් බොදුවෙකුට සංසාරයේදිත් අපමණ මෙහෙය කොට වයසට ගිගින් නොහැකිව පන අදින කොට විකිනිය ඇකිද ගවයා මත් කඩයකට කැලයේ මෙන්ම මහානගරයේ වෙළඳ සැලේ මෙහෙවර කරපු ගවයාගේ රුහිරු හැලේ මේ අපරාධ දකිනා සඳ කෙරෙන හෙලේ කම්පා නොවෙන එක පුදුමයි පොළොව තලේ ජීවිතයේ සමන්ත ශක්තිය ඇතිතුරා මිනිසාට සේවය කොට කෙලෙහි ගුණ නොදත් මිනිසාගේ පාපකාරී ක්‍රියාවේ ප්‍රතිඵලයක් වශයෙන් මත් කඩේට ගෙන යන ගව දෙනකට මිනිසාසේ සිතන්නට මතන්නට පුළුවන් නම් මෙවන් සිතිවිලි ඒ අසරණ සිතේ පහළ විය නොහැකිද දැනගත් දාසිටම වැඩගෙන තලා පෙලා මම වැළපුණත්
ඔබ සිටියා හිනා වෙලා අද මේ ගමන යමි වෛරය සිතේ නුලා ඇයි මිනිසුනේ ආසාවට මුලා වෙලා ඉස්සර වගේ නෑ මට දැන් සලකන්නේ පනකොල මිටක්වත් නෑ ආහාරට දෙන්නේ විමසන ඇනට ඇයි පිළිතුරු නොම දෙන්නේ ගුටි බැට දිදි කොතැනද මා ගෙනියන්නේ වයසට ගියා දැන් බැරි බාර අදින්නද සියවර දහස් වර කඳුලැලි තෙලන්නද වෙනදා නොමැති විදිහට ලනුවකින් බැඳ අරගෙන යන්නේ මිනිසුනි මාමරන්නද වැළපෙන වෙලාවක මාසහනය ඉල්ලා ගුරුලක් නැත තිබෙයි තව තද කර අල්ලා මාගැන සොයන කිරි බීමට ඉව අල්ලා සිතලා පැටියගනවත් අත් හැරපල්ලා මෙසේ වලපුනත් බුදුරු සමාජය එදා ඇයව මරණයෙන් ගැලෙව්වාද නැහැ. තමන්ගේ දයාබරමව අරගෙන යනවා දකින වහු පැටියෙකුට දුක දැනෙන්නට උනේ මෙන්න මෙහෙමයි. මට හිමි කිරිටිකයි නුඹලාර ගන්නේ මට හිමි සෙනෙහසයි උදුරාගෙන යන්නේ පිළිතුරු දියල්ලා ඇයිනි ආණ්ඩව යන්නේ මොකටද කොහාටද අම්මා ගෙනියන්නේ අම්මා අරන් යනවා බැහැයිව සන්න පාලුව දැනෙනවා නොහැකිය වාවන්න එම්බා මිනිසුනේ මෙකාරුණු ආගන්න
මගේ ආදර මව හොඳ නැහැ ගෙනියන්න ඔබ ජීවත් කරන අදහස සිත නම්මා නිබඳව වැඩ කළත් කරදර නැත නිම්මා මව නැති දුකින් මාගිනි උඳු නැක දම්මා ඇයි මිනිසුනේ අරගෙන යන් නේ අම්මා පැටියා පෙරදා අසරණ වෙනවා මුළු ලෝකය මේ ගැන වැළපෙනවා මේ පිළිබඳ ඔබේ සිත යොදවනවා ලෝකය පවටම බර වී යනවා දරුවෙක් එලෙස අම්මාගෙන දුක් වෙනවා ඔහුටත් මවට සේ බාර වැඩ පැට වෙනවා මේ පව නොනැවති ඉදිරියටම යනවා වසු පැටියත් පසුව මස් කඩ යට යනවා ජීවිත ගමනේ පව් පුරවන්නට මිනිසා පාපෙට බර වෙනවා යන එන මාවත හරියට නොම දැන පාප චේතනා මතුරනවා ඒ යන ගමනේ පව් කර ගහගෙන සංසාරේ තව ඇවිදිනවා එපමණක්ද නැහැ මේ ගව ගාතන හින්දා තව පව් පුරවනවා මිනිසුන් වාගේම තිරිසන් සතුනුත් ආසයි ලොව ජීවත් වන්න සැනසුන් සුවයක් නිදහස් මාවත ඇවිදින අතරෙහි ලැබගන්න ඒවානුම දත් පව්බර මිනිසුනි කැමතිද සසරේගි දුරයන්න ගවගාතනයෙන් හැකිවෙද කවදා මේ මිනිසුන්හට ගැලවෙන්න ගවගාතනය ගැන සිතිවිලි නැගෙන වෙලේ නියමිත සතු තිබෙයි පින්වත සිහල තලේ මහා පුදුමයකි පැන්නයකටයි සිතුම හලේ කවුරුද ලෝවේගි මිනිසා
ඔවු දරුණු කළේ මෙසේ දරුණු වූ මිනිසා කළහි ගුණ නොදත් අවාසනාවන්ත තත්ත්වයකට පත් වූවා පමණක් නොවේ මේ විදිහට කරගෙන යන මේ ගවඝාතන ව්‍යාපාරේ එතනින් අවසන් කරනවද නැහැ පරලොව සුවය ගැන නැතිවද සිහිවන්නේ මිනිහා පොතැනකට යන්නද දඟලන්නේ මොරගා කියන්නද හවුවැඩ මිනිසුන්නේ මරණවා මදිවාට හමටද බැට දෙන්නේ අසරණ සාතුන් දස දහසක් මිය යන්නවා ඔහුගේ රුහිරු දැක මිනිසා සැනසෙනවා ජීවන ගමන අඳුරින් අඳුරට යන්නවා මිනිසා තවම සංසාරෙක ඇවිදිනවා උපතේ ඉඳන් බැලමේවර කෙරුවාට අපතේ යානොදී හැම දෙය හිදුවාට මිනිසා වෙනුවෙන්ම හැමදම මැරුණාට මොහොතක සැනසුමක් ලැබුණද ගවයාට ගවයා ලොව හැමදාමත් අසරණ වෙනවා මිනිසාගේ හරුමය ඔහු අරගෙන යනවා පෙර කළ පව් හැම බවයම පටිසන් දෙනවා මිනිසත් ගවයෙක් වෙන්නට දෝදඟලනවා ලොව පව් කරනා මේ ජීවිතවල ගාවා අපමණ දුක් කරදර ඇති බව වැටහේවා නිවාගන්න ජීවිතයක් සුවසෙත ගාවා පව් කෙරුවොත් බැරි වෙන බව ඔහු වැටහේවා මුළු මහත් ජීවිත කාලය තුළම පව් පුරෝමින් ජීවත් වුණත් අපේ ලෞතුරා බුදු පියාණන් වහන්සේ වගේ උත්තමයෙක් පහළ වෙලා උන්වහන්සේ ලෝකයාට කියා දුන්නා ප්‍රාණඝාතයේ තියෙන ආදීනව පව් කෙරුවහම මිනිස්සුන්ට විඳින්නට වෙන්නේ මොන විදිහේ
ඵල විපාකද කියන එක බුදුහාමුදුරුව පෙන්눔 කරලා දුන්නා. ඒ විතරක් නෙවෙයි සුදු මුදු බුදු රැතින් මුළු ලොව එළිය බලා පොදු වේසමට කරුණාවෙන් සෙනෙහෙ කළා. මිනිසා තිරිසනා කියලා ඉවත නොලා බුදුහාමුදුරුවෝ නිදහස අගය කළා. බිය සැක නැතිව සුවසේ ජීවත් වන්න සුරතල් වේවි මව් තුරුලේ සැඟවෙන්න. නිදහස තියෙන ලෝකෙක සුව ලැබගන්න හැම කෙනෙකුන්ම කැමති එය දැනගන්න. දඬුවම් වලට ලොව හැම දෙන බියවන්නේ පුදුන් හවුද මරණෙට බිය නොම වන්නේ. පළමුව තමන් ගැන මෙකරුණු සිතමින්නේ කිසිවෙකු නොමරන්න කුමටද මරවන්නේ. පන්සිල් වලින් පළවෙනි සිල් පදය කඩා තිරිසං සතෙක් ගැන සිතමින් විලස කුඩා. මස් කඩයකට විකිණීමෙන් ධනය වඩා අවසන පසු තැවිලි වෙනවද පවට හඬා. මේ පිළිබඳව අපේ ලෞතුරා බුදුපියාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. සියලුම සත්වයෝ දඬුවමින් තැතිගන්නාහ. සියල්ලෝම මරණයට බියවන්නාහ. ඒ මනාව දැනගෙන කිසියෙකුත් නොමරන්න අනුන් ලවාද නොමරවන්න කියලා. ඔබ ගවමස් බුදින කෙනෙක් නම් සිතා බලන්න ඔබ කරන්නේ මොනතරම් පාපයක්ද කියලා. මෙතෙක් අපට සවන් දුන් ඔබට ඔබේ සිත සමග මෙසේ වරුන්දු විය නොහැකිද? මින් පාසු කිසි දිනක ගවමස් නොකන්නෙමි. කවුරුත් නිදහසට පිය බව සිතන්නෙමි. මරවන්නටද සහයෝගය නොදෙන්නෙමි. පන්සිල් මෙන්ම හොඳ ගති ගුණ රකින්නෙමි. සබ්බ ආපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානු සාසනං. සුගත හිමි නාමය විලොව කුසුම්දා
සමය දුරුව බලකාමය උදා වේවා ලෝක සාමය දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බියෙන් මිදෙත්වා සුවෙන් පෙළෙන සත් සුවපත් වෙත්වා සෑම දෙනා ලොව නිවන් දකිත්වා සෑම දෙනා ලොව නිවන් දකිත්වා සෑම දෙනා ලොව නිවන් දකිත්වා පිටකොටුවේ ඕල්කට් මාවතේ අංක පී 67 දරන ස්ථානයේ නිවුරසාංගී රෙකෝඩ් බාන් සුචරිතවාදී සමාජයක් සඳහා දයාබර ඔබට සාදරයෙන් තිළිණ කරන කැසට් පට මාලාවේ ගවඝාතනීය පිටු දකිමු නම් වූ කැසට් පටේටයි ඔබ ඒ සවන් දුන්නේ. මෙම කැසට් පටේ දේශකයාණු පූජ්‍ය අලවතුරේ විජිතවංශ ස්වාමින් වහන්සේ.